ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දෙනාවම මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම ප්‍රසිද්ධ සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින් ඇල්ගොරිතම් එකක් වන K-nearest neighbors එහෙමත් නැත්නම් KNN ඇල්ගොරිතම් එක ගැන මෙම වීඩියෝව නැරඹීමෙන් ඔබට KNN ඇල්ගොරිතමේ ක්‍රියා කරන ආකාරයත් එම ඇල්ගොරිතමේ विशेष පරාමිතියක් වන k අගය තෝරාගන්නේ කෙසේද යන වගත් distance measurements එහෙමත් නැත්නම් විවිධ දුර අනුකෘති පිළිබඳවත් එමෙන්ම KNN ඇල්ගොරිතමෙහි වාසි මෙන්ම අවාසි පිළිබඳවත් දැනගත හැකි ආරම්භයේ සඳහන් කළ විදියට KNN කියන්නේ supervised learning algorithm එකක් ඒ කියන්නේ අපි මේ machine learning model එක train කරන්නේ එහෙමත් නැත්නම් machine learning model එකට උගන්වන්නේ කලින් නම් කරන ලද දත්ත. එහෙමත් නැත්නම් label data අඳුනගෙන ඒවා වෙන් කරගන්න විදිය. Supervised learning තවත් කොටස් දෙකකට බෙදෙනවා. එකක් classification. Classification වලදී output එක කිසියම් කාණ්ඩයකට අයත් වෙනවා. අනිත් එක තමයි regression. Regression වලදී output එක කිසියම් සංඛ්‍යාත්මක අගයක් අරගන්න මේ අතරින් KNN අයත් වන්නේ supervised learning වල classification කියන ගණයට. KNN algorithm එක වැඩ කරන්නේ කොහොමද කියලා අපි උදාහරණයකින් බලමු. අපි හිතමු නාදරණ සතෙකු, මල්ලෙකු හෝ පූසෙකු බව ස්වයංක්‍රීයව වර්ගීකරණය කරන algorithm එකක් පුහුණු කිරීමට අපට අවශ්‍යයි කියලා. මුලින්ම අප සලකා බැලිය යුතුයි බල්ලෙකු සහ පූසෙකු වෙන්වෙන්ව අඳුන ගැනීමට තිබෙන විශේෂාංග එමත් නැත්නම් features මොනවද කියලා. වර්ගීකරණය කිරීමට හෝ පුරුකරණය කිරීමට විශේෂාංග බොහොමයක් තිබුණත් විමාන අවකාශයක පැහැදිලි කිරීමේ පහසුව නිසා මම විශේෂාංග දෙකක් සලකනවා. නාසයේ දිග සහ නිකටේ දිග වැඩි නම් ඒ බල්ලෙකු ලෙසත් නාසයේ දිග සහ නිකටේ දිග අඩු නම් මේ පූසෙකු ලෙසත් වර්ගීකරණය කර විට අප ළඟ තියෙන සියලුම sample දත්ත එහෙමත් නැත්නම් training data විමාන තලයක මෙන්න මේ ආකාරයට නිරූපණය කරන්න පුළුවන්. මේක තමයි අපේ algorithm එකේ training phase එක එහෙමත් නැත්නම් පුහුණු අධියර. දැන් අපි බලමු මේ නාදරණ සතා බල්ලෙකුද නැත්නම් පූසෙකුද කියලා වර්ගීකරණය කරන්න මේ KNN model එක භාවිතා කරන්නේ කොහොමද කියලා. පළමුව සතාගේ විශේෂාංග නැත්නම් features අනුව මේ feature space එකේ පිහිටවන්න ඕනේ. KNN වල K කියන පරාමිතිය අවශ්‍ය වෙන්නේ මෙතනින් පස්සේ. අපි සලකමු K හි අගය 5ක් කියලා. ඉන්පසු මේ ඇල්ගොරිතමේ මගින් අපට අවශ්‍ය ලක්ෂයට ආසන්නයේම තිබෙන ලක්ෂ එහෙමත් නැත්නම් අසල් වැසියන් පහක දුර සැලකිල්ලට ගනු ලබනවා. ඒ අතරින් අඩුම දුර ඇති අසල් වැසියා අයත් කාණ්ඩය සත අයත් කාණ්ඩය ලෙස වර්ගීකරණය කරනු ලබනවා. මේ උදාහරණයට අනුව නම් මේ සතා පූසෙක් කියලා තමයි ඇල්ගොරිතමේ මගින් වර්ගීකරණය කරන්නේ. KNN කියන්නේ lazy learning algorithm එකක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒකට හේතුව ඔයාලට දැනටමත් තේරෙනවා ඇති. මේ algorithm එකේ ගණනය කිරීම සියල්ලක්ම පාහේ සිද්ධ වෙන්නේ testing phase එකේදී. learning phase එකේදී නෙමෙයි. ඉතින් එහෙම බැලුවම learning phase එකේදී මෙයාට කරන්න ලොකු දෙයක් නැහැ. KNN හි තියෙන වැදගත්ම නිර්ණායකයන් වන්නේ K හි අගය සහ දුර අනුකෘතිය නැත්නම් distance measurement එක. ඉතින් කොහොමද මේ K සඳහා නිවැරදි අගයක් සොයාගන්නේ? වර්ගීකරණය සඳහා කාණ්ඩ දෙකක් පමණක් ඇති විට K හි අගය ලෙස ඔත්තේ අගයක් තමයි තෝරගන්නේ. ඉතින් මේ K ගේ පරාසය කුඩා වුණොත් මේ පරාසයට අයත් වන අසල්වැසි දත්ත ප්‍රමාණය අඩු නිසා සාවාද්‍ය දත්ත එහෙමත් නැත්නම් noisy data වල බලපෑම නිසා error rate එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම K හි පරාසය විශාල වුණොත් මේ පරාසයට හසු වන අසල්වැසි දත්ත ප්‍රමාණය වැඩි නිසා nearby neighbor සංකල්පය නොමැතිව තීරණ ගැනීම සඳහා විශාල දත්ත ප්‍රමාණයක් ඇතුළත් වෙන්න පුළුවන්. මේක අපි over smooth boundaries ලෙස හඳුන්වනවා.
කෙහි අගය එකක් වන විට මේ ඇල්ගොරිතමය නියරස්ට් නේබර් ලෙස හඳුන්වනවා. මෙහි ඇති ගැටලුව තමයි අපි සලකන අසල්වැසි තත්ත්වය නොයිසි දෙයට එකක් වුණොත් අපේ වර්ගීකරණය සම්පූර්ණයෙන්ම වැරදෙන එක. කෙහි අගය සඳහා වඩාත්ම ප්‍රචලිත ලෙස භාවිතා වන්නේ 3 සහ 5 යන අගයන්. අනිත් වැදගත්ම සාධකය වෙන්නේ දුර අනුකෘතිය. එහෙම නැත්නම් ඩිස්ටන්ස් මෙෂර්මන්ට් එක. ඒ සඳහා ක්‍රම කීපයක්ම තිබෙනවා. නමුත් වඩාත්ම ප්‍රචලිත වන්නේ යූක්ලිඩියන් ඩිස්ටන්ස් එක. යූක්ලිඩියන් ඩිස්ටන්ස් එකෙන් ලක්ෂ දෙකක් අතර තියෙන කෙටිම දුර ලබා දෙනවා. මින්කෝස්ගේ ඩිස්ටන්ස් යන්නෙන් සම්මත දෛශික අවකාශයේ ලක්ෂ දෙකක් අතර දුර කීප ආකාරයකින් ගණනය කරනු ලබනවා. ඇත්තෙන්ම යූක්ලිඩියන් ඩිස්ටන්ස් එක කියන්නේත් මින්කෝස්ගේ ඩිස්ටන්ස් එකේම එක්තරා අවස්ථාවක්. ලක්ෂ දෙකක් අතර ඇති දුර දෛශික දෙකකින් නිරූපණය කළොත් දිගින් වැඩිම දෛශිකයේ විශාලත්වය චෙබිෂෙව් ඩිස්ටන්ස් එක ලෙස හැඳින්වෙනවා. ඒ වගේම A හා B කියන ලක්ෂ දෙක ද්විමය පාදයේ සංඛ්‍යාවලට පරිවර්තනය කළ පසු ඒවා සංසන්දනය කිරීමේදී එකිනෙකට වෙනස් වන බිට් ස්ථාන ගණන තමයි හැමින් ඩිස්ටන්ස් එකෙන් දෙන්නේ. මේ උදාහරණයට අනුව නම් හැමින් ඩිස්ටන්ස් එක වෙන්නේ 2. අවසාන වශයෙන් කෝසයින් ඩිස්ටන්ස් එක මගින් සලකනු ලබන්නේ දෛශික දෙකක් අතර ඇති කෝණයයි. KNN හි වාසි පිළිබඳ සලකා බැලුවොත් මේ ඇල්ගොරිතමයට පුහුණු අධ්‍යයනයක් නොමැති තරම්. එතනදී සිදු කරන්නේ තත්ත්ව ගබඩා කර ගැනීම පමණයි. ඒ වගේම ඕනෑම සංඛ්‍යා ව්‍යාප්තියක තිබෙන තත්ත්වවලට KNN ඇල්ගොරිතමය යෙදිය හැකියි. එය වැදගත් වන්නේ අපේ තත්ත්ව සාම්පලයේ අයත් වන සංඛ්‍යා ව්‍යාප්තිය කුමක්ද කියලා නොදන්න විට. ඒ වගේම පුහුණු තත්ත්ව විශාල නම් KNN මගින් දෙන ප්‍රතිඵලය වඩාත් ඵලදායි. අනිත් වැදගත්ම කාරණය තමයි noise robustness කියන්නේ. ඒ කියන්නේ වර්ගීකරණය කරන්න අසල්වැසි තත්ත්ව කීපයක්ම උපයෝගී කරගන්න නිසා ඒ තත්ත්ව අතර noisy data එහෙමත් නැත්නම් සාවද්‍ය තත්ත්ව තිබීමෙන් වර්ගීකරණයේ නිර්වද්‍යතාවයට වෙන බලපෑම මෙහිදී අවම වෙන එක. KNN හි ආවාසි පිළිබඳ සලකා බැලුවොත් මේ මගින් ඵලදායි ප්‍රතිඵල ලබා ගැනීමට නම් සාම්පල විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම පැන නගින අනිත් ගැටලුව තමයි computational complexity. අතරම මොකද්ද මේ computational complexity කියන්නේ? ඇල්ගොරිතමයේ ක්‍රියාත්මක කරවීමට ගතවන කාලය සලකා බැලුවොත් එය සියලුම සාම්පල සඳහා දුර ගණනේත් ඒ වගේම ආසන්නතම k සාම්පල සොයා ගැනීමට ගතවන කාලයත් එකතුවට සමානයි. මෙතනදී n ලෙස හඳුන්වන්නේ අපේ සාම්පල සංඛ්‍යාව. d ලෙස හඳුන්වන්නේ අපේ features, dimensions, එමත් නැත්නම් විශේෂාංග සංඛ්‍යාව. එම නිසා සාම්පල සංඛ්‍යාව විශාල වන විට විශේෂාංග එමත් නැත්නම් features සංඛ්‍යාව විශාල වන විට computational complexity එක වැඩි වෙනවා. ඒ වගේම k පරාමිතිය තීරණය කිරීම සහ කුමන ආකාරයේ දුර අනුකෘතියක් නැත්නම් distance measurement එකක් භාවිතා කළ යුතුද යන්න තීරණය කිරීම KNN වලදී ටිකක් අපහසුයි. ඒ සඳහා අපිට trial and error method එක පාවිච්චි කරන්න පුළුවන්. එතනදී වෙන්නේ k අගය වගේම distance measurement එක සඳහා විවිධ අගයන් විවිධ සමීකරණ අත්හදා බැලීම මගින් වඩාත්ම සුදුසු k අගය සහ distance measurement සමීකරණය තෝරා ගැනීමයි. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට KNN ගැන මූලික අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස් පහල තියෙන comment section එකේ දාන්න. අමතක කරන්න එපා